එන ජාති ආගම් කුල බේදයක් නැතුව එන මහා ලූර්දු ගම. ඔබට පේන අර කස්තෙල් එක අර තියෙන එක බලකොට එක ලොකු මාලිගාවක්. ඔය කස්තෙල් එකක් කියලාද ලින්ක් කරලා තියෙනවා. ඔය තමයි මේ ගමේ ගම්මුලා දෑනියාගේ මාලිකගේ කියලා. ගම්මුලා දෑනියා. ඒ කාලේ මේ ගමේ රටේ පාරිභෝගික ලෝකෙක හිටියේ නැහැ. ජනාධිපති අගමැතිවරු ග්‍රාම සේවකලා. ඔය තමයි ග්‍රාම සේවක. එදා ග්‍රාම සේවක කියන්නේ එයා තමයි පරිපාලනය දෙන්නේ. ඒතකොට මේක තනි කර ගන්න කැලෑවක්. මේ පල්ලි මුකුත් තිබුණ නැහැ. නමුත් අර ගලාගෙන යන දියපාර ඔහොමම තිබුණා. ඔච්චර ලොකුවට නෙමෙයි සාමාන්‍ය දියපාර. මේ ගමේ පවුල් කීපයයි. අපි දැන් ඒක දැන් යනවා. ඒතකොට මේ පල්ලිය නෙමෙයි තිබුණේ. එහෙන් තියන වෙනම පල්ලිය. අපි දැන් එතන තමයි යන්නේ. එතන තමයි පටන් ගන්න. ඒතකොට මේ පල්ලි මේ ගම වටේ තමයි මේ ගමත් එක්ක ගඟත් එක්ක මේ ගමයි මේ ගඟයි අර පල්ලියයි තමයි මේ ගමට පණිවිඩ දෙන්නේ. මේ ගමේ තමයි ජීවත් වුනේ ඔය පවුල් කීපයත් එක්ක සුදිරු පරම්පරාව. අම්මයි තාත්තයි අක්කයි නංගි මල්ලි. ඔය පස් දෙනා තමයි. අම්මයි තාත්තයි බොහොම අමාරුවෙන් පවුල ගෙනියන්නේ. අම්මා යනවා අර ගම්මුලා දෑනියන් ගෙදර වැඩකාරකම් කරන්න. ගෙවල් උයලා දෙන්නම කරන්න. තාත්තා මොනවද කරන්නේ? මේ ගමේ ඇවිදලා ධාන්‍ය ඇට, තිරිඟු ඇට, අයිකේ ඇට කරලා ගෙදරම අමරලා ගෙදරම පැක් කරලා ගම ඉල්කුරනවා. ඔය ළමයා තමයි වැඩිමල් ළමයා තමයි බර්න දෙන්නේ. ඒ ගෙදර දකින්නවා අම්මා වැඩට යනවා තාත්තා මහන්සි වෙනවා ඉගෙන ගන්න මමත් ගියොත් මේ ගෙදර වැඩ කරන්න බෑ මොකද අම්මට මහන්සි අම්මා පව්. හරිම සාමකාමී දැහැමි පවුලක්. ඒ නිසා ඒ බර්න දෙත් මොකද කරන්නේ? ගෙදර නතර වෙනවා. නතර වෙන්නේ නංගිතයි මල්ලිතයි උයලා දෙන්නේ ඉස්කෝලේ වැඩ කටයුතු කරලා දෙන්නේ. අම්මයි තාත්තයි වැඩ කරලා එනකොට ගෙදර වැඩ කටයුතු කරලා තියන්නේ. මේ ගම මේ කාලේ වගේම තමයි සීත කාලේ පත්ත සීතල. හිමේ වැගෙනවා. ඒතකොට මේ ගෙවල් වල මනාත කරන්නේ සාමාන්‍ය හැම ගේකම වගේ පොඩි පෝරණයක් හදලා තියෙනවා සාලේ. ওই සාලේ ගින්දර තමයි ඒ හස්නෙන් තමයි ඒ හීට් කරගන්නේ. ඒ ගෙදර හීට් කරන්නේ. ඔය මේ ගමේ හැම ගයක් මෙහෙමයි. එතකොට ඔය බන්දර්ගේ පවුල විතරක් නෙමෙයි දර කඩන්න යන්නේ. ඔය හැම කෙනාම යනවා ගෙදර දර නැත්තම් ගියා දර කැටි හොයාගත්තා ස්ටොක් කරගත්තා. ඔය වගේ බන්දර් මාල් කරන්නේ හැමදේම යාගේ ළඟිත් එක නැත්තම් මල්ලිත් එක්ක යනවා දර කඩලා ගෙනත් දෙනවා. 1854 පෙබරවාරි 11 වෙනිදා බන්දර් තාත්තාන්නේ මොනාවේද කියන එක ළඟිත් වයි ළඟිගේ යාළුවායි මල්ලි වලින් මෙයා ළඟියයි ළඟිගේ යාළුවෙක් වයි අරගෙන එනවා කවර් කරලා දර කඩන්න. ඔලටම ආවේනික වුණා බැටළුව. ඒ වගේම එළුව. බෙන්දත් මොනාද කරන්නේ? ඒලවත් සතු සප්පයන් කරනවා. ගිහින් අරිනවා, කවනවා. මේ හැම සිදුවීමක් සමගම මේ ගමේ උන්නු ඒ පියුතුමා බොහොම සම්බන්ධයි. මොකද එකක් තමයි පියුතුමා ඒ පල්ලියේ පියුතුමත් බෙන්දත්ගේ පවුලේ අයත් එක්ක බොහොම සම්බන්ධයි. මුළු ගමම දන්නවා මෙයලා හරිම අහිංසක පවුලක්. ඒ වගේම බොහොම සාමකාමි පවුලක්. හැම තිස්සෙම පල්ලිය සහ ගම ගෙදරත් එක්ක ඒ පියුතුමා සම්බන්ධ වෙනවා. බලන්න මේ ඇඳුම තමයි ඉස්සර කාලේ. අද පරණ සිනියෝර්ලා ගෙවල් වල වැඩක දකින්න ඇති හැම තිස්සෙම ඔළුව ස්කාපේකින් වහගෙන. ඒ එදා කාලේ පුරුද්ද. අද නැහැ. අද සමහරක් අය ඉන්නවා. තම මම වැඩ කරන ගේකත් ඒ සිනියෝර් කෙනෙක්. එයා හැම තිස්සෙම ඔළුව බැඳගෙන තමයි ඉන්නේ. කවදාවත් පොට දිගට අඳින්නේ. මේ බර්නදෙත් හැම ආදරේ කැපමාලයට ගෙදර හැමදාම කොච්චර මහන්සි වෙලා ආවත් කොච්චර අම්මා කොච්චර තාත්තා කොච්චර මහන්සිලාවත් ගෙදර කැපමාලය නැති කරේ නැහැ. කෑම කන්න ඉස්සර ඔක්කොම එකතු වෙලා අපි දැන් ගෙදරම පොඩි ගියක් මහ විශාල මන්දිරයක් නෙමෙයි පොඩි ගේක ඒ මේසෙ වටේ ඉඳගෙන තමයි ඔට්නම් කියලා කැපමාලය කියලා තමයි ඔය එලා කෑම කන්නේ. කෙනාගේ හැම අතේම තිබුණා හැමතිස්සම කැපමාලය එක්කන කොන්තිය. ඔය කොන්දේ තමයි අමතිස්සම යන්නේ. ඔන්න යනවා පොන්ද දර කඩන්න. කාත් එක්කද යන්නේ? නංගේ යාළුවත් එක්ක. එතකොට ඔය ගුහාව තිබුණා. ඔය ගුහාවට එදා ඉඳන් නම කියන මස්සබියල් ගුහාව කියලා. අද කියනවා අපි ලූර්දු ගුහාව කියලා. ඔය මස්සබියල් ගුහාව එදා නම් තිබුණා. අනිකට ඝන කැලෑව. එතකොට මෙයාගේ වයස අවුරුදු 12යි. ඔය අනකොට එකපාර නංගි මල්ලි වතුරෙන් ගොඩ වෙලා දුහනා දර කඩන්න. බර්නෙත් ඉද්දි එක පාටම එයාට දරා ගන්න බැරිද අපිට මේ හුණ ගන්න? නොහිතන හුණකක් එයාව පහ කරනවා. එයා බල එක පාටම හැරෙන්නේ ඒ මස් බියර් පර්වතය ඇතුළට බලන්නේ. ඒ බලද්දිම දකින්නේ අමුතුම ඡායාවක්.
අමුතුම ඡායාවක්. එයා එක පාර බලන හිතන්න මහගණ කැලෑවක මේ මන්දිර නැහැ. එක පාර ගල් ගොහාවක් ඇතුලෙන් ස්ත්‍රී රූපයක් එනකොට අනිවාර්යෙන් බය වෙනවා. ඒක කැලෑවක. එයා බය වෙච්ච පාර මොනාකෙන් ටක් ගාලා කොන්ති අරගෙන එහෙම දන ගහගෙන පිතා පුතේ දානවා. මොකද ජේසුගේ ආශිර්වාදෙ ඉල්ලනවා. ඕක දකින්න නංගි. නංගි හැරලා නංගි බලන්නයි නැත්නම් බලනකොට එයා දන ගහගෙන වෙවුලනවා. ඇත්තම බය වෙනවා. නංගි හන බනදේ මොකද කරන්නේ? එයා කතා කරන්න බෑ. එයා ගොළු වෙලා. මොකද ආ දකින්න ස්ත්‍රිය අර රූපේ අත් එක දැන් ඉන්නවා. එයා බලාගෙන ඉන්නවා. නංගි කෑ ගන්න නංගි කතා කරන එක ඇහෙන්නේ නැහැ. ඡායාව නැතුව යනවා. බෙන්දට අනස් සිහින සිහින යතතත්තරපත් වෙනවා. නංගි අහනවා මොකද උනේ? මොකද උනේ? නෑ නෑ මොකුත් නෑ නෑ. වා මොනවද බය වෙලා ඉන්නේ? ඒතොර කියනවා හැබැයි ගෙදර කියන්න එපා. මම අර මේකෙන් කවුරුව දැක්කා. හැබැයි යා කියලා අනේ ගෙදර ගිහින් කියනවා මොකද දන්නවා අම්මා එවන්නේ. නමුත් නංගි දඟකාරයි ගෙදර යනවා. එයාගේ අම්මට කියනවා අම්මේ මෙහෙම බෙන්ද මෙහෙම දෙයක් වුණා. මෙයා බය වුණා. මේ සෑහෙන විදිය මෙහෙමයි කියලා. අවුරුදු 12ක ගෑනු ළමෙක් අම්මා ගොඩක් ඇටේෂන් ඉන්නේ වැඩි විදියට පත් වෙන ළමෙක් වැඩි පත් විච්ච ළමෙක් ඒ වගේ අරින්නේ අම්මා මොනවද කරන්නේ නීති දානවා බෙන්ද අදින් පස්ව යන්නේ ඒ වැඩේ මං කරන්නේ ඒ වැඩේ මං දර කරන වැඩේ මං කරන්න ඔයා ගෙදර ඉන්න ඕනි කියලා. නමුත් එයාට ඉන්න බෑ. ඒ රෑ නිඳ යන නිදි ගීනේ කතා කරනවා බෙන්ද ඔයා ආයේ එන්න ඕන මාසපියල් පර්වතයට. ඔයා ආයේ එන්න ඕන මාසපියල් පර්වතයට. බෙන්ද මාකන්න යනවා දෙවනි දාසේ. යනකොට දැන් යන්නේ ලොකු බලාපොරොත්තුවකින්. දැන් දර කඩන්න යන්නේ දැන් මාසපියල් පර්වතයට යන්නේ. දකින්නවා යනකොටම සිඤ්ඤෝර ඇවිල්ලා ඉවරයි. අර දැක්ක හුලම් පාර නෙමේ දැන් දකින්නවා ක්‍රමක්‍රමෙන් ඡායාව. හරි ආසයි. ආස මොකද? හරිම ලස්සනයි. හරිම ලස්සනයි. පස්සන සළුවක් ඇඳලා ඊනවට දම්පාර පටියක් දාලා හරිම ලස්සනයි. බර්නදෙත් කියලා ඒ සිඤ්ඤෝරා මෙයාට කතා කරනවා. හිතා ගන්න බෑ. හිතා ගන්න බෑ. හරිම ආසයි. අන්න දෙනවා පණිවිඩය. බර්නදෙත් මම කියන තාක් කල් ඔයා එන්න ඕන. මම කියන තාක් කල් ඔයා මෙතෙන්ට එන්න ඕන. ඒක පොරොන්දු වෙනවා. ඔන්න ක්‍රමක්‍රමෙන් අම්මා කලබල වෙනවා. අම්මා කලබල කියනවා යන්න පාක්කොට අහන්නේ යනවා. බර්නදට ගහනවා. අම්මා හිර කරනවා. මොනවා කළත් මොනවද කරන්නේ බර්නද? යනවා. මොකද ඒ කැඳවීම ඇවිල්ලා තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. යනවා පල්ලියට. ගිහින් කියලා පියුතම බලන්න මාර ප්‍රශ්නයක්. මේ ළමයා මොනවාද බය වෙලා මේ මස්බියල් ගුහාවේ මේ පොඩ අවවාද කරන්න. පියුතම එන්න කියලා බර්නද මොනවද මේ කරන නාටකම මොනවද? බර්නද සින්න ෆාදර් කියලා අපි කියව කතා විදිහට කියමු. ෆාදර් මම දකින්නවා කවුද උනවන කෙනෙක් මට එන්න කියනවා. ඒ නිසා මම යනවා. කවුද එනවා? දන්නේ නැහැ. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. එයා මට කියනවා හැමතිස්සෙම මනස් මොන අහන මොන මට කියනවා මනස්ථාපනය වෙන්න. ඔන්න පණිවිඩ යනවා. මම පණිවිඩ යනකොට ඔන්න දැන් සජීවීව දකින්නවා. යාව නෝනව ඒ නෝනව හරි අපි කියන්නේ දැන් කවුද නෝන කියලා. සජීවීවම දකින්නවා. දකින්නවා කියන්නේ මම අපි ඔයාලා දකින්නවා වගේම දැන් බන දකින්නවා. ඔන්න දැන් පරීක්ෂා කරනවා බන දෙත්ව එක එක්කිනා අම්මා තාත්තා ගෙදර අය ගම පොඩ කට කතාව යනවා. මාසිබියල් පර්වතයේ බර්නෙට් කාවුද දකින්න. මයි ඒ මේ පල්ලියේ පියතුමා. මේ පියතුමත් එක තමයි මේ ගම සම්බන්ධ වෙන්නේ. මේ පියතුමත් එක තමයි මේ සුබිරු පවුල බොහෝම ලැබිකම් කියනවා. මොකද හේතුව මේ දන්නවා මේ පියතුමා මේ පවුලේ තියෙන දුෂ්කරකම. එතකොට බර්නෙට් අනේහනවා. මරහල් කියලා බර්නෙට් මොනවද මේ කරන නාටකම? මේ ගමේ මිනිස්සු කතා වෙනවා. ඔයා මේ භූතයක දකින්න යනවා කියලා. මොකද්ද මේ කියනවා? කියනවා නෑ පියතුමා. මම දකින්නවා රස්තන සිංහර කෙනෙක්ව ඒ මස්පියල් වල. මට එන්න කියනවා. මට පණිවිඩද මොනවද? මනස්ථාපනය වෙන්න. මනස්ථාපනය වෙන්න. එහෙම කොහොමද කියන්නේ? දන්නේ නෑ. ඊට පස්සේ අටවෙනි දර්ශනයේදී ඒ සිංහර කියනවා බර්නදෙත් මට වාගෙන් කුරුදව්වක් ඕන. බලන්න ඒ සිංහර කියනවා බර්නදෙත් මට වාගෙන් පොඩි උදව්වක් ඕන. මොනවාද? මට මෙතෙන්ට යාඥා මධ්‍යස්ථානයක් හදලා දෙන්න. බලන්න ඒ සිනියර් ඉල්ලන දේ. නූගත් පවුලක මේ පුංචි අවුරුදු 10ක ළමයාගෙන් මේ සිනියර් කියනවා මට මෙතෙන්ට යාඥා මධ්‍යස්ථානයක් හදලා දෙන්න. එනවා බර්නදෙත් පිටමඩ පියතුමා මට උදව්වක් ඕන. මොනවාද? ඒ සිනියර් කිව්වා මට යාඥා මධ්‍යස්ථානයකට එක කප්පෙල් එකක් කියලා. පියතුමන පිස්සුද කියලා පිටමඩ ගණන් ගන්නෑ. නමුත් යටිහිත පිටමඩ කතා කරනවා. අනේ පියතුමා අනේ මේක කරලා දෙන්න. මොකද අරයා සිංහවර යන තකිලනේ මට යාඥා මැද. මෙයා ඇවිල්ලා කියනවා. එකම කරදරයක්. ඊට පස්සේ පියතුමා
එතකොට මේ ගම්මුල ආදායනියට ආරංචි වෙනවා. එතකොට අම්මහේ වැඩට යනවා. තාත්තා මෙහි මොනවාද මේ තිනුගු මේ ඇට වර්ග ගෙනල්ලා මේ විවසන. ඒ ගම්මුල ආදානිය මොනවාද කරන්නේ? අහනවා. මොකද මේක යනවා ගම්මුල ආදානියට. එයා තමයි ගම පාලනය කරන්නේ. එයාගේ යට තමයි මේ හැම තීරණයක්ම යන්නේ ඒ කාලේ. එතකොට කියන මොනවාද මේ දුව මොනවාද කිව්ව කරන්නේ මේ මස්ති කියලාද? තේරෙන්නේ නැද්ද? මිස්ස කතා වෙනවා. ඔබ නවත්තන්න. අම්මත් ඇවිල්ලා කියනවා. තාත්තව හිර කරනවා. මොකද ඊට පස්සේ ගහනවා තාත්තා ටැක්ස් ගෙවෙන්නේ නැහැ කියලා. බදු ගෙවන්න ඕන ගම්මුල ආදානියට. මේ දුප්පත් පවුල. ඔය අතර වාරේ මේ සිංහල කියනවා මේ දරුවට මෙතන යාඥා මැදස්ථානයක් ඕනේ කියලා. පීතුමාට ඇවිල්ලා කියනවා. පීතුමා කරදර කරනවා. කරදර තින්ද පීතුමා කියනවා හරි. මම කල් කර බලන්න. ඔය හැමදේ සිංහල නම අහගෙන වරි. පීතුමා කියනවා. ඔයා නම අහගෙන ඉන්න. හරි සන්තෝෂයි බඳ දෙත්. එයා එනවා. එතකොට මිනිස්සු මොනවද කරන්නේ? මෙයාගේ පස්තෙන් යනවා හොරෙන් කාට් එක දකින්න කියන එක. බෙන්සිට යනවා ඒ සිංහල එනවා hina වෙනවා කතා කරනවා ජන ගහනවා යාඥා කරනවා ඒ සිංහලත් එක්ක සම්බන්ධතාවයක් මිනිස්සු බලලා මොනවද මේ කරන්නේ ඒ S2 පින් කෙරුවට මේ අපේ S පින් කරලා තිබුණ නැහැ ඒ ලස්සන සිංහලව දකින්න කියලා සිංහල මට වාගේ නම කියන්නකෝ එයි පියතුමා කිව්වා ඔයාගේ නම කිව්වොත් ඒ කප්පෙල් එක හදලා දෙනවා කියලා හරි මම කරන්නම් කියලා 11 වෙනි දර්ශනයේදී එයි හැමදාම දැන් බෙන්සිට නම අහනවා පීතුමා කියනවා නමහගෙන આવත් එක සලකලා බලන්නම් කියලා මිනිස්සු මේ වට කරනවා එකම කරදරයක්. ඉතින් කියනවා ඒතෝ දසිනෙදි කියනවා එහෙනම් ආවි පීතුමාට කියන්න යොස්සෝන ඉමකොලාත කොන්ටිස්සු. සනින් අනිත් පැත්තට බැලුවේ දුර ඉවරයි. අර සිංහ චාව් කියන්නෙත් නැහැ, ගීලෙන්නම් කියන්නෙත් නැහැ, බඩු දිව ස්වාමී මේ පීතුමා හම්බෙන්න. පීතුමාම දන්නවා අපි ඉස්සර පීතුමා අපි තරු පීතුමා ඉන්නවාගේ ලෝගුව දාගෙන මේ පීතුමාත් පීතුමාත් අත් දෙකම කොන්ති තියාගෙන අත් දෙවලන ජපමාලයේ කීක ඇවිල්ලා ඉන්නවා. ඇවිදලා දිනකොට පියුතුමාගේ පිටිපස්සෙන් ගිහිලා කියනවා ඊයසෝනි මොකලකට කොන්චෙස්සියෝනේ පියුතුමා හැරලා බලනවා කවුද එහෙම කියන්නේ බලන්න බලන්න දෙන්න පියුතුමා බලන්න දෙන්න මොනවද මේ කියන්නේ ඇයි පියුතුමාගේ සිංහලේ නම අහගෙන ඉන්න කියලා ඔව් ඉතින් ඊයසෝනි මොකලකට කොන්චෙස්සියෝනේ බලන්න මොනවද මේ කතා කරන්නේ ඔයා කොහොමද එහෙම කියන්නේ නෑ මම නෙමෙයි කියන්නේ ඒ සිංහරේ මට කිව්වේ පියුතුමා ගත්තු කකුල් දෙක ආයේ පස්සට අරගෙන කවුද එහෙම කියන්න කිව්වේ එයා අනිත් පැත්තට යනවා. උඹට ඉගැන්නුවා නේද? මොකද ඒ වෙනකොට මෙයාට සප්සසත වහන්සේ ලබන්න තීරණය කරලා තියෙන්නේ. ශිෂ්‍ය කෙනෙක් ඉගැන්නුවා නේද එහෙම කියන්න කියලා. නෑ. කවුරු හරි මේක ඉගැන්නුවා නේද බල කරු. නෑ. ඒ සිංහරයි මට කිව්වේ. කොහොමද කිව්වේ? අන්නයා කියවත් දෙක දෙගල්ලා යොසොනි මුකලත කොන්චෙස්සියෝනි. කියා. දන්නව දෙක තේරෙම? නෑ මම දන්නේ නෑ. මම දන්නේ නෑ. නමුත් මට කියපු දේ තමයි මට කියන්නේ මට කප්පෙල් එක හදවා දෙන්න කියලා. කීතුම මනාදක දන්නවක බෙන්දත තුරුල් කරගන්නවා. තුරුල් කරගෙන හරි මං හදලා දෙනවා මොකද දන්නවා ඒ වචනේ මොකක්ද තේරුම කියන එක අන්න පියතුමා කියාත්ම කියනවා යාඥා මැදස්ථානිය හදන්න ඔන්න එතකොට ගමේ පැතිරෙනවා බෙන්දෙට පුදුම දෙයක් සිද්ධ වෙනවා කියන එක කතා කරනවා යම්මරේ තාත්තට මේ දරුවව ආරක්ෂා කරන්න ඕන මේ දරුවට නිකන් කෙනෙක් නෙමේ මේ දරුවා දකින්නේ ඉහළින්ම එන පරිවිඩයක් ඒ නිසා අපි ආරක්ෂා කරගන්න ඕනේ කියන එක ඔන්න මුළු ලක්ෂ ගණන් එනවා ලක්ෂ ගණන් එනවා පාවාසුනි දර්ශනයේදී ඒ සිංහර කියනවා තව ටික දවසකට මම හම්බ වෙන්නේ ඊට පස්සේ අපේ සම්බන්ධතාවය නැති වෙනවා හැබැයි මගේ පණිවිඩ මේ ලෝකෙට දෙන්න මගේ පණිවිඩ මේ ලෝකෙට දෙන්න ඔහොම ඉන්නකොට තමයි පියුතුමක් දන්නවා පියුතුමක් එනවා බලන්න දකින්නවා එයා ගිනා වෙනවා කතා කරනවා ඔක්කොම කරනවා 18 වෙනි දර්ශනයේදී ඒ සිංහර කියනවා අදින් පස්සේ අපි දෙන්න හම්බ වෙන්නේ නැහැ බඳුදෙත් ලක් බඳු කියලා අනේ සිංහර අපිට තෑගක් දෙන්න ඔව් ඇතුළේ ඉන්නකොට එකට ඒ සිංහල කියනවා මිනිස්සු පොර කනවා මේ මොහොත වෙනකොට මිනිස්සු එක එකම පරීක්ෂා කරගිලා පොර කනවා යා මොනවද කරන්න කියලා බලන්න ඔන්න ඒ පොර කන අතරේ ඉන්නවා එක ඇහක් පේන එක ඇහක් පේන්නේ නැහැ කියලා සම්මත කරපු එක එක මිනිස්සෙක් ඒ සෙනඟ කොටේ බඳිත ඇතුල් වෙනවා ඒ සිංහල කියනවා අම්මා තාත්තා ඉන්නවා එයාගේ සහෝදරය ළඟ ඉන්නවා බඳ දැන ගහනවා නැකිටිනවා hina වෙනවා ඒ අතරතුර සිංහල කියනවා ඇතුල් වෙන්න වලහාරන්න ඔතනින් වතුරේ ඒ මඩ ටික මූණ ගා ගන්නවා වතුර බොනවා එතන පැලෑටි කනවා මිනිස්සු ඒ කරනකොට මිනිස්සු ඔක්කොම කෑ ගහන්න පටන් ගන්නවා ස්කීපෝ කේස් ඒක පිල්බුල් කරන්න ගන්නවා ඒ අම්මට අතර හරිම දුකයි නමුත් බලන්න hina වෙවි ඔය හැම දෙයක්ම කරනවා අවසාන මොහොතේ කියනවා හරි දැන් යන්න බලන්න ඉවරයි ලස්සනේ 10 ලස්සනේ ඔන්න ඔය එනකොට ඒ සෙනඟ එතනම ඉන්නවා බරදෙත් වරන් අම්මා තාත්තා මොනවා කියන්නේ ගෙදර එනවා බලද්ද එතනින් ආවයින් පස්සේ අර එක හැක් පේන්න එක හැක් පේන්න කියලා සම්මත කරපු ඒ නම්සයම නද කරන්නේ ඒ ඔච්ච වඩවන්න
ඒ මිනිහගේ බස්තර ඒ වතුරට ගහලා ඒ වතුර අරන් එක්කල පාත් කියන්නේ අපි කියන මෙන්න මමත් කරගන්නවා කියලා වතුර අරන් මෝණේ ගාන සැරින්ම අර හැපෙන්න ගන්නවා මිනිහගේ මිනිහා බලනවා මොනවද මේ සිද්ධ වුනේ කියන එක මිනිහා ආයෙත් බලනවා මට මොකද වුනේ කියන එක අර පේන්නේ නැහැ කියන සම්මත කරපු ඒ ඇහැ ඒ සැරින් පේන්න ගන්නවා මිනිහා කෑ ගන්නවා මේ මටත් පේනවා මටත් මිස්සු අන්න ඔන්න ප්‍රතිහාරය ඕන සුවදායක වතුර ප්‍රතිහාර සුවදායක වතුර ඔන්න උදෙන් ආරම්භ වෙන එක මිනිහට ඉස්සරහා මේ සෙනෙක ඉස්සරහා නමුත් බරදේ තරම් වතුර ගෑවි නම් අපිට සනීප වෙන්න කියලා මෑණියෝ කිව්වනේ ගහන්න කියලා අර මිනිහා මොනාද කරේ එයාට ඔච්ච වඩවන්න අර බරදේ කරා වගේම වතුර අරන් ගා ගන්නවා මූණට ගාන සැනින්ම අර පේන්නේ නැහැ කිව්ව ඈ ඒවලේ පේන්න ගන්නවා මිනිහා කෑ ගහනවා කෑ ගහලා කොහෙද දුවන්නේ අර දොස්තරව හම්බ වෙන්න දොස්තර කියනවා ඔයා මොනාද ඇයි මේ මනස හදිද මේ මගේ හැපේනවා මට මොලේ හරිනේ නැද්ද මේ සයිට් නෑ මට පේනවා කියලා දොස්තර මාකනාලා පේන ඇහැවලා අරහෙන් කියලා මිනිහා ලස්සනට කියනවා දොස්තර හොල්මන් එනවා කොහොමද එහෙම උනේ අන්න මිනිහා කියන ගන්නවා මම දන්නේ නැහැ මෙහෙම දෙයක් වුණා මමත් මස්පිල් පර්වතයේ ඒ සුබිරිය කරපු දේ මමත් කරා ඒ සැනින්ම අපි පේන්න ගන්නවා ඔන්න ප්‍රචලිත වුණා බර්දේ යනවා ගෙදර යනකොට අපි ඔය රෝසමල් තියෙන සුරෝම ගාව හරියටම එතන එනවා ළමයෙක් ඇස් දෙකම පේන්නේ අහන බර්දේ කොහොමද මේ යන්නේ කියලා මම කියනවා මම යනවා මස්පිල් පර්වතයේ බර්දේ සුබිරිය වහම් වෙන්නේ එයා කියන්නේ මම ඒ සෝනු මමයි කියේ මමයි කියලා කවදාවත් කිව්වේ නැහැ. එයා මරයි ළමයාට අර වාචකයක් දෙනවා. වාචක දෙන සනින් ඒ ළමයාගේ ඇස් දෙක පේන්න ගන්නවා. එච්චර තමයි බරදෙත් කරේ. ඒක සුව වෙන්න කියලා නෙමෙයි එච්චරයි උනේ. අරගෙන යනවා පීතුමත් අරගෙන යනවා පීතුමත් කියනවා ඉතින් පස්සේ මෙයා කියන්න බෑ මෙහෙ. මෙයා දේවදාරුවේ සුද්ධවන්තියා. දේව මෑණියම දැක්කා කියලා එයා සාතික කරලා එයාව අරිනවා නෙවර්ස් වලට කන්‍යාරාමයට. අපි බලලාගේ සුද්ධෝදේය. ඔන්න ඉන්න දැනුවත් කරන ඒ නායක කන්‍යාසෝහිරිට මෙහෙම විශේෂිත කෙනෙක් කියනවා මෙයාව ආරක්ෂා කරගන්න ඕනේ කියලා. ඉතින් කන්‍යාසෝහිරි ඉතින් කොහොමත් පොඩි ඇලර්ජික් එකක් තියෙනවා. මොකද එයාලත් ආසයි දෙවියන් දකින්න. නමුත් මේ පුංචි කෙල්ලෙක් කොහෙන්ද කොහෙ දකින්නද කියලා කොහොම හරි කමන්න එනවා කන්‍යාරාමයට. පිළිගන්නවා. ඒ ඉන්න කාලය තුල බරදෙත ගොඩාක් වද දෙනවා කියන්නේ අධික බර දෙනවා. එයා අනිත් පැත්තෙන් පුදුම විදිහට රෝග වෙනවා. අඳුම රෝගය. හරි කෙසෙන් ගැඟක් කියන්නේ. බොහොම පොඩි ළමයෙක්. නමුත් ඔය ආකාරයේදී අහනවා කොහොමද මේ දැක්කේ කොහොමද විස්තර කරන්නේ ඒ සිස්ටම් වලද කරන්නේ හදන ලස්සන දේමැනියක පිළිව හදලා ඒක දෙද්දෙන් අහලා කැමරා කාර්යකව ගෙන්නලා ලොකුවට කට්ටිය එකතු වෙලා ගේනවා බඳ ගෙනල්ලා අර ඔයා දැක්ක සිඤ්ඤෝරව අපි හදුවා කියලා ඒ රෙද්ද අරිනවා බඳට පුදුම ආසාවක් තියෙනවා ඇයි ගොඩ දවසින් ආයේ සිඤ්ඤෝරව දකින්න බෙන්ගට හොඳට බලලා hina වෙලා කියනවා මම දකින්න සිඤ්ඤෝරා මෙයා තමයි නමුත් ඒත් මෙයා නෙමෙයි එහෙම කොහොමද වෙන්නේ මේ දේවා ජේසු කියන්නේ ඔව් වෙන්න පුළුවනි නමුත් මම දකින්න සිඤ්ඤෝරා මෙයා නෙමෙයි මම දකින්න සිඤ්ඤෝරාගේ ඇස් දෙක තිබුණේ අහස දිහා මෙයාගේ ඇස් දෙක තියෙන්නේ බිම බලන්නේ ඔන්න ලෝර්දු ප්‍රාර්ථනා වෙ තියෙනවා නිල්වන් නේත්‍ර යුගයේ ස්වර්ගයේ දෙසේ රාජ්‍යාව නිර්මල ලෝර්දු මාතාවයි අර කැමරා කාර්යම නඩ කරන්නේ බර්දෙත් ෆොටෝ එකක් ගන්න ඕන හින්දා බර්දෙත් කොහොම තියලා අද වගේ නෙමෙයි අර ලොකු පෙට්ටිය කළු පෙට්ටියක් වහලා ඉතින් zoom කරනවා ඉන්නේ බර්දෙත් කැමරාවෙන් දකින්නේ දේවමෑණි මිනිහා බය වෙනවා බයලා ආයෙත් රෙද්ද අයින් කරලා බලන මොකද්ද මේ වෙන්නේ කියලා ඉන්නේ බර්දෙත් ආයනා කැමරාවට ඉන්නේ දේවමෑණි තුන්වෙනි පාර මිනිහා කැමරාවත් දාලා දුවනවා ඔය ආකාරයෙන් තමයි බර්දෙත් ජීවිත කතාව ඔය nervous වල ස්වර්ගස්ත වෙනවා එයා ස්වර්ගස්ත වෙන්නත් ඉස්සර එයා සුද්ධවන්තිය බවට පත් වෙනවා එයාගේ සුද්ධවන්ත දේහය අද nervous වල තියෙනවා ඔන්න ඕක තමයි මේ කතාව කනගාටි මම මෙතෙන් අරගෙන ආවිල්ලා අතුල් කරගන්න බෑ මේ පල්ලිය ඇතුලේ තියෙනවා බෙන්තුමිය බෞද්ධ ස්ථාපනය කරපු ඒ කියන්නේ ක්‍රිස්තියානි කරපු ඒ කුටිය ඒ වගේම තමයි මේ චිත්‍ර තියෙනවා මේ ගරු පීතුමාගේ සම්පූර්ණ කතාව මෙයා තමයි මේ පවුල සම්පූර්ණයෙන්ම ගන්න අද මේ ලූර්දු ගම මෙතුවක් ප්‍රචලිත කරන්න එකම මධ්‍යස්ථකාරියක් වෙනවා බර්නදෙත් 18 වතාවක් පාතිමාවල 6 සැරයක් මේ 18 වතාවක් මෑණියෝ සජීවීවව ඔබට පේනවද කස්තෙල් එක මොකද මේ ගම ලොකු ගමක් නෙමෙයි ලූර්දුව කියන්නේ බොහොම පොඩි ගමක් මේ මාලිගාවක් තිබුණේ මේ හෝටල් තිබුණේ පුංචි ගෙවල් දැන් අපි යමු එයාගේ ගෙදරට එයාගේ ඇඳ එයාගේ අම්මා තාත්තාගේ ඇඳ එතකොට ඒ තාත්තා ධාන්‍ය කුඩු කරපු ඒ එදා වතුරෙන් වැඩ කරන මේ මැෂින් දෙක එයාලා කෑම කාපු පුංචි සාලය සහ කෝරණුව ඒ වගේ පුඩි තැනක් තියෙන කන්‍යාසෝරියම් ඉතින් ඒක පරිපාලනය කරගෙන යනවා. ඉතින් ඕක තමයි මේ ලූර්දු ගමේ ඒ ලස්සන සිද්ධිය. ඔය ගඟ
ඔය ගඟ අද දැන් ගොඩක් ප්‍රසංග වෙලා තියෙන්නේ 2004දී 2004 ඔය ගඟ ඉස්සුණා මම හිතන්නේ මේ බරග කොටිම අපි කියමුකෝ අර ලූර්දු මැනගේ උඩ සුරම තියෙනවානේ ඒ පාදම දක්වාම ඒ ගඟ ඉතුරුවා අපි ඉන්න හොටෙල් ඔක්කොම යට වුණා ඔය ලූර්දු ගහව ඒ මෑණියන්ගේ පාදම මට්ටම්ම යට වෙලා ගියා එතකොට යට තියෙනවා 80,000ක් සෙනග දාන මහා බැසිලිකාව සම්පූර්ණයෙන්ම යට වුණා පල්ලිය පොත්පත් ඔක්කොම විනාශ වෙලා ගියා ඒ ගඟ වතුරට ඔය ගඟ වතුර ඉස්සුණා රොහිතපු බලාවක රොහිතපු මොහතක ඔය හෝටල් පද්ධති සම්පූර්ණයෙන්ම විනාශ වුණා කොටිම්ම ඒ මොහොතේ ඔක්කොම වහලා එලකට ඒ ගොඩන ඒ විච්ච විනාශය ඒ බුදුගමේ පල්ලිය තිබ්බ සල්ලි මදි වුණා ඒක ගොඩනගන්න ඔයා දැන් යනවා පල්ලිය පෙන්නන මහ ඒ සම්පූර්ණ මඩෙම්ම යට වුණා ඒ ඔක්කොම පොත්පත් මුළු ලෝකෙම ආධාර ඉල්ලලා මාස 3යි ගියේ ගොඩගන්න ආධාර නෙමෙයි ආවේ වෙන මොනවාදෝ ගලාගෙන බැස්සේ වෙන මොනවාදෝ ගලාගෙන බැස්සේ තිබුණත් දැන් ඔයා අද ඔය දකුණ වට වඩා මං කියන මේ 2004 ගොඩාක් වෙනස් ඔයා අද ඔය ලස්සන පොළව නැහැ සාමාන්‍ය දුෂ්කරයි මං කතා කරන්නේ 2004 දැන් ගොඩක් ඒ ගම් වතුරේ විනාශයෙන් පස්සේ නිර්මාණය කරද්දී ඒ ඔක්කොම අලුත් විදියට නිර්මාණය කළා. එහෙමනම් අපි දැන් ඔහොම හැරිමු කිමීට එයාගේ ගෙදරට ගිහින් බලලා ඔයාලා වගේ නේන පල්ලිය වත්ක ආවේනික පල්ලිය. ඕන ගමකට පල්ලියක් කියනවා. ඒතොර මේ ගමන තිබිච්ච පල්ලිය තමයි ඒ. ඔය ලූර්දු පල්ලිය තිබුණ නැහැ. ඒතොර මේ තමයි බණදිගේ ගේ. එයාලගේ පවුල ජීවිතයේ ගේ. ඔයාලා තියෙන මෙතන ලස්සන වටිනා චිත්‍රයක්, ෆොටෝ එකක්. එදා ඒ ගල්බුහව තිබිච්ච ෆොටෝ එක තියෙනවා. හරිම ඒක හරිය වැදගත්. අන්න ඒකෙන් දකින්නවා එදා කොහොමද මේ භූමිය තිබුණේ කියන එක. අද මේ හැම තැනම හෝටල්. අද මේක පුඩි කෞතුකාගාරයක් වෙලා තියෙන්නේ. මහා ලොකු කෞතුකාගාරයක් නෙමෙයි. මේ පවුලෙන් ලොකු වස්තු තිබුණේ නැහැ. කොටින්ම මෙහෙද නර්වස් වලට බඳෙත් යනකොට අරගෙන ගියේ කම් බෑග් එකක් කුඩයක් එයාගේ ඇඳුම් දෙකක් පමණයි අරගෙන ගියේ. කම් බෑග් එකක් කුඩයක් ඇඳුම් දෙකක් පමණයි. හරි පුංචි ළමේ. පුංචි ළමේ කියන්නේ බොහොම උසමහත කෙනෙක් නෙමෙයි. අවුරුදු 34 80 වර්ගස්ත වෙනකොට. එතකොට මේ පවුලේ දකුණ ෆොටෝස් ඔක්කොම මෙතන තියෙනවා. ඒ පවුලේ පරම්පරාවේ. ඒ වගේම තමයි ඔය අපි අරන් ගිය පල්ලිය ඇතුළේ ගියා නම් ඒ ක්‍රිස්තියානි කරපු ඒ ඒක තියෙනවා. ඔය පල්ලියේ ෆොටෝ එකේ තමයි තියෙනවා. අපි දැන් ගිහිල්ලා හැරිලා ආවේ. මොකද ගිය සතියේ අපි ගියා පල්ලිය රිපෙයාර් කරනවා. දැන් සම්පූර්ණ වහලා කියන්නේ ලොකු රිපෙයාරයක් ඇතුළේ තියෙන ඉඳලා. එතකොට මේක ඇතුළේ තියෙනවා බනද ඉපදුණු ගමම නිදාගත්ත පොඩි කූල් එක ඊට පස්සේ යාගේ අම්මා තාත්තා නිදාගත්ත ඇඳ පොඩ්ඩක් වයස ලොකු ඉඳි යා නිදාගත්ත අනිත් ඇඳ යාගේ මල්ලි නංගි නිදාගත්ත ඇඳ ඒ වගේම පොඩි සාලය ඒ කෑම කන කාමරය ඒ සාලෙත් එක්කම ඒ වගේම ඒ තාත්තා ඒ වතුරෙන් තමයි ඒ මැෂින් වැඩ කෙරුවේ ඒ පරණ මැෂින් දෙක එහෙමම තියෙනවා ඔය මැෂින් වලට ඇට දාලා තමයි ඒවා කුඩු කරලා පැක් කරලා මේ ගමට විකුණුවේ ඒ පුංචි දෙයටත් මේ ගමුලා දානි යමනාද කරේ බදු ගහන්න පටන් ගත්තා ඒ බදු ගෙවන්න එයා තාත්තට වත්කම තිබුණ නැහැ ඒ වත්කම නොතිබුණු හින්දා මොනාද කරේ ගිහින් එයා හිර කරනවා ටැක්ස් ගෙවනකන් උඹට නිදහසක් නැහැ කියලා අන්තිමට බොහොම අමාරුවෙන් අන්න ඊට පස්සේ තමයි මේ පවුල මේක වෙන්නේ ඉස්සරහට මේ පවුල මේ යන්නේ මොකද ඔක්කොම නම් දකිනවා බර්ත්ඩේට මෙහෙම දෙයක් සිද්ධ වෙනවා තාත්තා මෙතන වෙනවා එතන පියුතුමා තමයි මේ හැම දෙයකටම මූලිකත්වය දාන්නේ. කමන්නේ කාර්යකමුණන්නේ කමන්නේ ලක්ෂ්මන්. ඔහොම කාර්යකමුණන් පොඩ්ඩේ ඒ ප්‍රශ්නයක් කරගන්නපා. එහෙමනම් ඔයාලට තියෙන්නේ පොලිමිට ගිහිල්ලා ෆොටෝස් ගහගෙන බලගෙන අර පැත්තෙන් ගිහිල්ලා උඩ තට්ටුවට ගිහිල්ලා පල්ලෙහාට බලාගෙන මෙතනින් එළියට එන්න. යන්න පටන් ගන්න. Okay.
මේ බලන්න දාලා දුරු ඒ කොට එක පිටිනානේ තේරෙන්නේ නෑ හිල එක පරලන මොකද කියලා කර කරලා පල්ලි නෑ මේ මේක මාසේ පෙර පරවතේ ඒ තිරිච්ච විදිය තමයි මේ මිතර හරි වටිනා දෙයක් මේක පෙරවද මේ හිල ඔල ලුණු ගහනවා දැක්කද ඉබරේ කුණු සලකුණ දැක්කද ගෝවා විතරා ඒ තමයි දර්ශනේ ඒතකොට ඉන්නේ මේ හරියේ මේ තමයි දර්ශනේ ඉන්නේ හිල මේ ගාලා ඉන්නත් එන්නේ